මගේ දේශපාලනෙත් බොහෝ අය මා සමග අමනාප වී සිටින්නේ සත්‍ය ප්‍රකාශ කිරීම සහ වැරදි දේ වැරදි කියලා කියන එක නිසායි. මේ කාර්යංශය අද තිබෙන තත්වයෙන් ගොඩ ගන්න මූලික වශයෙන්ම ආයතනයේ වැඩ කරන කාර්ය මණ්ඩල තිබිය යුතු මිත්‍රශීලීභාවය සහ විශ්වාසය ඇති කර ගැනීමයි. අද අපි කැණීම් පර්යේෂණ අධ්‍යයනයන් ඒ සඳහා අපි දැනට වඩා විධිමත් කාර්යක්ෂම නව තාක්ෂණයත් සමග අවශ්‍ය වැඩපිළිවෙළ යොදා ගැනීම ඉතාම අවශ්‍ය වෙන දෙයක්. අද කොළඹ නගරයේ වැලි ගල් පස් ඉදිකිරීම් ශේත්‍රයේ එවැගේම රට වශයෙන් ගත වූ සාමාන්‍ය දුප්පත් ගෙදරක ගයක් හදාගන්න මේ සඳහා දැරිය යුතු වියදම් තත්වය සැලකිල්ලට ගත් විට මේ කාර්යාංශය විශාල වගකීමක් තිබෙනවා. ඒ තිබෙන තත්ත්වය වෙනස් කරන්න මේ කරන ප්‍රධාන වශයෙන් බලපත්‍ර නිකුත් කිරීමෙන් ඒ තුළ අතරමැදියන් රාශියක් පතල් කාර්යාංශය වගේම පතල් කාර්යාංශයේ ඇතැම් අංශවලට සම්බන්ධ වෙච්ච විවිධ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් රාශියක් සිටින බව රහසක් නෙවෙයි. ඇතැම් වෙලාවට මේ ආයතනයේ ලිපිලේඛන පොත්පත් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් තුළ ඔවුන්ගේ පෞද්ගලික ලිපිගොනුවලදී වෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. වැලි ගල් පස් අද බරපතල දූෂිත ජාවාරම්කාර ව්‍යාපාර බවට පත් වෙලා තිබෙනවා. ඒ තත්ත්වයෙන් ඒ අංශ මුදවගෙන නිසි ලෙස යම්කිසි ව්‍යාපෘතියක් කිරීම සඳහා මේ කාර්යංශයේ නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාවය මා විශ්වාස කරනවා නව සභාපතිවරයා යටතේ ක්‍රියාත්මක වේ කියලා. www.itanews.lk/sinhala